පරිගණක හා තාක්ෂණික තක්සලාව Studio 10 Fingers YouTube channel එක වෙත ඔයාව සාදරයෙන් පිළිගන්නවා. WNOP වැන්දඹු හා අනත්දරු විස්රාම වැටුප් ක්‍රමය නැවත ලියාපදිංචිය තොරතුරු වෙනස් කිරීම අලුතින් තොරතුරු එකතු කිරීම මේ දිනවල දැඩි ගැටලුකාරී කතිකාවතක් වෙලා. කලබල වෙන්න එපා අපි පැහැදිලි කරගනිමු මේ කාරණා ගැන මොකද්ද මේ WNOP කියන්නේ වැන්දඹු වැන්දඹු පුරුෂ හා අනත්දරු විස්රාම වැටුප් ක්‍රමය මෙම WNOP විස්රාම වැටුප් ක්‍රමය සඳහා මාර්ගගත ක්‍රමිය ඔස්සේ කියන්නේ ඔන්ලයින් ක්‍රමිය ඔස්සේ ඔබ මේ වන විටත් ලියාපදිංචි වී ඇද්ද යන්න ඔබටම තහවුරු කර ගැනීමට හැකියාව තියෙනවා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ හෝ PC එකේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ සඳහන් කරන්න ටයිප් කරන්න pensions.gov.lk කියන වෙබ් ඇඩ්‍රස් එක විස්රාමවැටුප් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න ඉතින් වෙබ්සයිට් එකේ මෙන්න මේ මැද තියෙන මෙන්න මේ ටැබ් ටිකේ බලන්න view all pension services කියලා මේ විදිහේ ටැබ් එකක් තියෙනවා මෙන්න මේ ටැබ් එකේ ක්ලික් කරන්න එතකොට මේ විදියට අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙනවා අලුත් page එකක් මේ page එකේ බලන්න මේ විදියට ටැබ් කිහිපයක්ම පිහිටලා තියෙනවා මෙතනින් get your WNOP number කියන මෙන්න මේ ඉහළ ඉඳන් හතරවෙනි ටැබ් එකේ ක්ලික් කරන්න get your WNOP number මේ ටැබ් එක මත ක්ලික් කරන්න එවිට තවත් ටැබ් එකක තවත් page එක මේ විදියට ඕපන් වෙනවා ඔයාගේ identity number එක සඳහන් කරලා මේ search button එකේ ක්ලික් කරලා search කරන්න පුළුවන් ඔයා දැනටමත් මාර්ගගත ක්‍රමිය ඔස්සේ WNOP විස්රාම වැටුප් ක්‍රමිය සඳහා ලියාපදිංචි වී ඇති අයෙක්ද යනවග තහවුරු කරගන්න පුළුවන් ඔයාගේ identity number එක නිවැරදිව ටයිප් කරන්න identity number එක නිවැරදිව ටයිප් කරලා search button එකේ ක්ලික් කරන්න search button එක මත ක්ලික් කරාට පස්සේ පහලින් ඕපන් වෙනවා පහතින් මේ වගේ view කරලා පෙන්නවනවා PDF document එකක්. ඔයාගේ ID number එකට අදාළව WNOP සමාජික පත්‍රය සොයා ගැනීමට හැකිනම් system එකෙන් ඔයාගේ සමාජික පත්‍රය මේ විදියට සඳහන් කරලා පෙන්නවා. ඔයාගේ නම තියෙනවා, address එක, identity number එක, WNOP register number එක තියෙනවා. ඒ තොරතුරු ටික සඳහන් කර පත්‍රිකාවක් පෙන්නනවා. ඔයාගේ identity number එකට අදාළව ඔයා register වෙලා නම් තියෙන්නේ මේ WNOP විස්රාම වැටුප් ක්‍රමය සඳහා. ඔයා register වෙච්ච නැති අයෙක් නම් මෙන්න මේ විදියට message එකක් දෙනවා. Your WNOP number is still not available. Your registration status is කියලා මෙන්න මේ විදියෙ message එකක් දෙනවා. ඒ කියන්නේ මෙතන ඔයාගේ WNOP පත්‍රිකාව load වෙන්නේ නැහැ කියලා මේ විදියට message එකක් එන්නේ. ඔයා තවමත් මාර්ගගත ක්‍රමිය ඔස්සේ WNOP විස්රාම වැටුප් ක්‍රමය සඳහා ලියාපදිංචි වෙලා නැහැ කියන එක. ඒ විදියට identity number එකෙන් search කරාම ඔයා WNOP විස්රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි වෙලා නැහැ කියලා නම් සඳහන් වෙන්නේ ඔයා මෙන්න මේ කාරණා තුන ගැන අවධානය යොමු කරන්න ඕන. 1. ඔයා නවක රජයේ නිලධාරි කෙනෙකු වීම. 2. ඔයා පැරණි නිලධාරියෙකු වුවත් ලිපි ලේඛන මගින් හෝ ඔන්ලයින් යන කිසිම ක්‍රමයක් මගින් WNOP විස්රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි නොවූ නිලධාරි කෙනෙක් වීම. 3. ඔයා පැරණි නිලධාරි කෙනෙකු වුවත් ඔන්ලයින් ක්‍රමයට WNOP ලියාපදිංචි නොවුණු පැරණි ක්‍රමය යටතේ ලිපිලේඛන මගින් පමණක් ලියාපදිංචි වූ නිලධාරී කෙනෙකු වීම. ඉතින් මෙන්න මේ කාරණා තුනටම අයත් නිලධාරීන් මේ මාර්ගගත ක්‍රමය ඔස්සේ WNOP ලියාපදිංචියට ඇතුළත් වෙලා නැහැ. ඔබ 1 හා 2 යන මේ කරුණු දෙක යටතේ ඇතුළත් වන පළාත් හෝ මධ්‍යම රජයේ නිලධාරියෙකු නම් ඔබගේ identity number එකට අදාළව search කරාම WNOP online register වෙලා නැත්නම් සහ ඔබ අතැතිව WNOP විස්රාම වැටුප් කාඩ්පත නොමැතිනම් ඔබ අලුතින් මෙම WNOP විස්රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි විය යුතුයි. එසේ අලුතින් ලියාපදිංචි වීම සඳහා ඔබ අනුයුක්ත වේ සේවය කරන ආයතනයේ පෞද්ගලික ලිපිගනු භාර විෂය නිලධාරී හරහා ඔහු හෝ ඇය වෙත විස්රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති පරිශීලක ගිණුම හරහා තමයි ඔබගේ තොරතුරු ඇතුළත් කර මෙම WNOP විස්රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි විය යුතු වන්නේ. ඒ සඳහා ඔබ අනුයුක්ත ආයතනයේ පෞද්ගලික ලිපිගනු භාරව කටයුතු කරන විෂය නිලධාරී හා සම්බන්ධ විය යුතුයි. මේ 1 හා 2 කාණ්ඩ යටතේ ඔබට අදාළව මේ වීඩියෝ එකේ පසුව මම මේ කාරණාව පැහැදිලි කරන්නම්. අලුතින් register වෙන ආකාරය විෂය නිලධාරී හා සම්බන්ධව දැන් මම යනවා 3 වෙනි කාණ්ඩයට. මේ 3 වෙනි කාණ්ඩය යටතේ ඔබ ඇතුළත් නම් ඔබ පැරණි ක්‍රමයේ යටතේ ලිපි ලේඛන මගින් WNOP විස්රාම වැටුප් ක්‍රමයට දායක වුණු කෙනෙක්. එතකොට ඔබ අතැතිව පැරණි WNOP කාඩ්පත තියෙනවා. පැරණි WNOP කාඩ්පත අතැති ඔබ රී රෙජිස්ට්‍රේෂන් ක්‍රමයේ යටතේ විස්රාම වැටුප් ඔන්ලයින් ක්‍රමයට නැවත ලියාපදිංචි වීම අවශ්‍ය වෙනවා.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ කලින් WNOP සර්ච් කරන්න ආපු ටැබ් වලින් ඉවත් වෙනවා. ඒ ටැබ් දෙකම ක්ලෝස් කරලා ඉවත් වෙලා නැවතත් වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට එනවා. හෝම් පේජ් එකට ආවට පස්සේ පැත්තේ දකුණු පැත්තේ තියෙන මේ ටැබ් එකේ බලන්න WNOP re-registration කියලා මෙහෙම ටැබ් එකක් තියෙනවා. ඉන්න මේ ටැබ් එකේ ක්ලික් කරන්න. එතකොට වෙනම ටැබ් එක මෙහෙම වෙබ් පේජ් එකක් ඕපන් වෙනවා. WNOP re-registration කියලා ඉහළ දකුණු පැත්තේ තියෙනවා re-registration කියලා මෙහෙම බටන් එකක්. ඒ වගේම මෙතන වලට description එකක් සඳහන් කරලා තියෙනවා. භාෂා තුනෙම තියෙනවා සිංහල, තමිල්, ඉංග්‍රීසි. බලන්න උඩින්ම මෙම පද්ධතිය වැන්දඹු වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් නැවත ලියාපදිංචි සඳහා පමණි. මෙම පද්ධතිය සමග සම්බන්ධ වීම සඳහා ඔබ සතුව මාර්ගගත ක්‍රමයට නොමැතිව ලබාගත් වැන්දඹු වැන්දඹු පුරුෂ හා අනත්දරු අංකයක් තිබිය යුතුයි. ඒ කියන්නේ ඔයා කලින් ලිපි ලේඛන මගින් පැරණි ක්‍රමයට ලබාගත් WNOP කාඩ් එක තියෙනවා. ඒක WNOP අංකේ සඳහන් වෙලා තියෙනවා. මෙන්න උදාහරණ දීලා තියෙනවා. 82 ඇල ඉරක් විදියට අංක පටන් ගන්නවා. 83 ඇල ඉරක්, F ඇල ඉරක්, M ඇල ඉරක්. ඉතින් මෙන්න මේ ක්‍රමයන් යටතේ අංක සඳහන්ව තියෙන පැරණි WNOP කාඩ් එක ඔයාගේ අතේ තියෙනවා නම් ඔයා මේ ක්‍රමයේ යටතේ re-register වෙන්න සුදුසුකම් ලැබපු කෙනෙක්. මෙතනින් ආර get your WNOP number කියලා මම කලින් චෙක් කරපු පාත් එකටම නැවත එනවා. එක ක්ලික් කරාම WNOP අංකේ identity number එකට අදාළව තියෙනවද කියලා තහවුරු කරගන්න. ඉන් අනතුර මේ දකුණු පැත්තේ තියෙන re-register කියන බටන් එක මත ක්ලික් කරන්න. එවිට මෙන්න මේ විදියට web form එකක් open වෙනවා. ඔයාලා fill කරන්න ඕන online form එකක්. බලන්න මෙන්න මේ ඉහළ තියෙනවා tab 4ක්. මේ විදියට tab 4ක් තියෙනවා. පළවෙනි එක active වෙලා ඊළඟ තුන inactive වෙලා තියෙන්නේ. මොකද මේක step by step fill කරන්න ඕන. ඔයා පළමුව මේ form එක fill කරන්න ඕන. ඊට පස්සේ තමයි මේ ෆෝම් එක ෆිල් කළා කන්ටිනියු කරාට පස්සේ දෙවන ෆෝම් එක පුළුවන් තුන්වන ෆෝම් එක හතර වන ෆෝම් එක අවසාන ෆෝම් එක ඒ විදිහට තමයි මේක ෆිල් කරන්න ඕන. පළමුව මේ ෆෝම් එක ඕපන් වුණාට පස්සේ පර්සනල් ඉන්ෆර්මේෂන් තමයි පළමු ටැබ් එකෙන් සඳහන් කරන්න තියෙන්නේ. ඒ යටතේ ඔයාගේ සම්පූර්ණ නම සඳහන් කරන්න ඕන. මෙතන ටයිටල් එක තෝරලා මේ විදිහට නම සඳහන් කරනවා. ඉංග්‍රීසි ලෙටර්ස් භාවිත කරන්න, ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව සඳහන් කරන්න, මේ විදිහට ඩෙන්ටිටි නම්බර් එක නිවැරදිව සඳහන් කරන්න, ඊට පස්සේ උපන් දිනය නිවැරදිව සඳහන් කරන්න. මේ විදිහට date and time ෆීචර් එකක් එනවා. මේ text field එක ක්ලික් කරනකොටම මෙතනින් ඔයාලට තෝරන්න පුළුවන් year එක තෝරන්න, month එක, date එක. මේ විදිහට year, month, date select කරන්න. ඊට පස්සේ ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න, district එක නිවැරදිව තෝරන්න. මේ විදිහට combo box එක list එක open වෙනවා. නිවැරදිව district එක තෝරන්න, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මේ list එකෙන් තෝරන්න. පහලට step by step fill කරන්න ඕනේ. එතකොට තමයි මේ විදිහට data ටික හරියටම ඔයාලට filter වෙලා ඉන්නේ. select කරන්න. ඊට පස්සේ ග්‍රාමීය ධාරී කොට්ටාසය තෝරන්න. හරි. ඊට පස්සේ ඔයාගේ address line එකේ address එක නිවැරදිව ටයිප් කරන්න. මේ විදිහට address එක නිවැරදිව ටයිප් කරන්න. address line තුනක් තියෙනවා. මේ line තුනම භාවිත කරලා ඔයාලට address එක ටයිප් කරන්න පුළුවන්. telephone number, ස්ථාවර දුරකථන අංකයක් තියෙනවා. ස්ථාවර දුරකථන අංකේ, ගෙදර දුරකථන අංකේ සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාගේ mobile number එක අනිවාර්යෙන් සඳහන් කරන්න. නිවැරදිව mobile number එක සඳහන් කරනවා. ස්ථිර පාවිච්චි කරන mobile number එක. ඊට පස්සේ විද්‍යුත් අපැල් ලිපිණක් තියෙනවා. සඳහන් කරනවා නම් ගොඩක් හොඳයි. email address එක මෙතන සඳහන් කරනවා වගේ. personal email address එක. සියලුම තොරතුරු මේ page එකට අදාළව නිවැරදිව ඇතුළත් කරලා continue කරන්න. continue button එක click කරා. ඊට පස්සේ ඊළඟ page එක open වෙනවා. current service information. ඉතින් මෙතන වාගේ සේවාවට අදාළ තොරතුරු තමයි ඇතුළත් කරන්න ඕන. බලන්න මෙතන ඔයාගේ අතේ තියෙන පැරණි WNOP කාඩ් එකට අදාළ මෙතන WNOP නම්බර් එක ඉල්ලනවා. ඒ නම්බර් එක නිවැරදිව ඔයා ඇතුළත් කරන්න ඕන. කාඩ් එක බලලා නිවැරදිව අංකය ඇතුළත් කරන්න. ඒ අංකය ඇතුළත් කළා ඊට පස්සේ සේවය කරන ආයතන වර්ගය තෝරන්න. මෙන්න මේ combo box එකෙන් පල්හැ drop down list එකෙන් බලන්න ඔයා අදාළ එක තෝරන්න නිවැරදිව. ඊට පස්සේ institute කියන ආයතනය ලිස්ට් එකක් එනවා. ලිස්ට් එකේ ආයතනය මොකද්ද කියලා තෝරන්න. ෆිල්ටර් එක ගන්න පුළුවන් මුලවකට ටයිප් කරලා. අවශ්‍ය නම් ඔයාට ටයිප් කරන්න පුළුවන් ෆිල්ටර් කරගන්න. මේ විදිහට ෆිල්ටර් කරලා ගන්න පුළුවන් ඉන්ස්ටිටියුට් එක ඩිසිග්නේෂන් එක වගේ තනතුර තෝරන්න. ඊට පස්සේ සේවය. ඔයා තනතුර දාලා සර්විස් එක මොකද්ද කියලා තෝරන්න. ඊට පස්සේ වැටුප් කේතය. මේ ලිස්ට් එකෙන් තෝරන්න වාගේ වැටුප් කේතය කුමක්ද කියන එක මුල් පත්වීම් දිනය සඳහන් කරන්න ඕන. මෙහිම date and time ෆිකර් එකක් එනවා. මෙතනින් තෝරන්න වාගේ මුල් පත්වීම් දිනය අවුරුද්ද මාසය දිනය නිවැරදිව තෝරලා එතකොට ඔයා current service information නිවැරදිව මේ page එක fill කරාට පස්සේ continue button එක click කරන්න. error එකක් තිබුණොත් ඔයාලට highlight කරලා පෙන්වනවා. එහෙනම් error එක නිවැරදි කරන්න ඕන. තුන්වෙනි step එක dependent information. මේ යටතේ ඔයාගේ කලත්‍රයාගේ බාරකරුගේ දරුවන්ගේ තොරතුරු තමයි enter කරන්න එන්නේ. ඔයාගේ විවාහක අවිවාහක බව මෙතනින් තෝරන්න ඕන. unmarried නම් තෝරන්නේ ඔයාට තවත් step කීපයක් expand වෙනවා. මොකද කලත්‍රයාගේ දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඉන්නේ නැහැ. අවිවාහක නම් විවාහක නම් ඔයා විවාහක කියලා සඳහන් කරනකොටම තවත් තොරතුරු ඇතුළත් කරන්න මෙන්න grid එකක් expand වෙලෙනවා. එතකොට මේ grid එකේ තොරතුරු එකින් එක ඇතුළත් කරන්න ඕන. මෙතන තියෙනවා ඔයාගේ බාරකරුගේ කලත්‍රයාගේ තොරතුරු ඇතුළත් කරන්න. එතකොට මෙතන මේ බටන් එක ක්ලික් කරන්න. මේ add button එක ක්ලික් කළා. ඔයාට පුළුවන් එකින් එක මෙහෙම තොරතුරු
ඇතුළත් කරන්න කලත්‍රාට අදාළව කලත්‍රාගේ නම ඐඩෙන්ටි නම්බර් එක උපන් දිනය ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් නම්බර් ඒවත් අවශ්‍ය වෙනවා ඊට පස්සේ යා විවාහක වෙච්ච දිනය ඊට පස්සේ විවාහ සහතික අංකය ඕන ඊට පස්සේ ආ කලත්‍රා මෑණියගේ ඔස්මන් ඒවා ඩිවෝස් වෙලා නම් ඒතොරතුරු සඳහන් කරනවා තවත් විවාහයක් කරගෙන නම් ඔයාලට මෙතනින් නැවත ක්ලික් කළා තවත් ඒ අදාළ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් ඊට පස්සේ ආ දරුවන් ඉන්නවා නම් දරුවන්ගේ තොරතුරු මෙතන ඇතුළත් කරන්න ඕන ඒක අදාළ විදිහට ඒතොරතුරු සඳහන් කළා මෙතන කන්ටිනියු බටන් එක ක්ලික් කරන්න මොකද අඩුපාඩුවක් නැත්නම් තොරතුරු නිවැරදි නම් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ page එකට එනවා මේක තමයි complete වෙච්ච අවසාන page එක මේ page එකට එනවා ආගේ ඇතුළත් කරපු සියලු තොරතුරු මේ විදිහට වෙනවාට check කරන්න පුළුවන් මේ form එකෙන් එකින් එක check කරලා හරියට තහවුරු කරගන්න වරදක් තියෙනවා නම් නැවතත් ඒ අදාළ tab වලට ගිහිල්ලා ඒව නිවැරදි කරලා continue කරලා ඉදිරියට එන්න මේ page එකට අවසානියට එන්න ඊට පස්සේ තොරතුරු නිවැරදි නම් මෙන්න මේ submit button එකේ click කරන්න submit button එකේ click කරනවා successful message එකක් එනවා නිවැරදි තොරතුරු ඇතුළත් කරාට පස්සේ ඊපස්සේ home tab එකේ click කළා නැවත මෙතෙන්ටම එන්න පුළුවන් මේ re-registration යටතේ ඔයා ඇතුළත් කරපු සියලු තොරතුරු ඔයාගේ ආයතනයේ personal file කරන විෂය භාර නිලධාරීගේ ගිරුමට තමයි එන්නේ. කියන්නේ යාගේ එයාට විශ්‍රාම වැටු දෙපාර්තමේන්තු වලින් ලබා දීලා තියෙන WNOP account එකට තමයි එන්නේ. එයා ඒ යාගේ login එකෙන් account එකට log වෙලා ආයතන යටතේ ඔයාලගේ තොරතුරු ඇතුළත් වෙලා තියෙන සියලුම තොරතුරු print out අරගෙන ආයතන ප්‍රධානී මගින් සහතික කළා මේ නිලධාරී විසින් තැපැල් මාර්ගයෙන් විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවට යොමු කරන්න ඕන submit කරන්න ඕන. එතකොට තමයි ඒ ක්‍රම දෙකෙන්ම සිද්ධ වුණාට පස්සේ තමයි ඔයාගේ WNOP registration එක success වෙන්නේ. එතකොට re-registration යටතේ WNOP register වෙන එක දැන් ඔයාලට පැහැදිලි. personal file කරන විෂය භාර නිලධාරී විසින් ඔයාලා re-registration යටතේ ඇතුළත් කර තොරතුරු තහවුරු කිරීමක් කරලා යොමු කරන්න ඕන කියන එක අපි website එකේම පැහැදිලි කරගමු. මේ tab එක මම දැන් close කරලා pension department එකේ home page එකට එනවා. home page එකේ උඩ තියෙන main menu එකේ circulars යටතේ click කරන්න. circulars menu එක යටතේ latest news and events යටතේ බලන්න. මෙන්න මෙතන මේ news line එක එක ක්ලික් කරාම latest news එකක් විදියට මෙන්න මේ විදියට මේ notice එක open වෙනවා. රාජ්‍ය සේවකයන් වැඳබුහ අනත්දරු ප්‍රමේ නැවත ලියාපදිංචි සඳහා දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කළ යුතු අතර එම ක්‍රියාවලියෙන් පසු අදාළ නිලධාරීන් සේවය කරන ආයතනයේ විෂය භාර නිලධාරීන් විසින් මාර්ගගත online දත්ත පද්ධතිය තුළ රාජ්‍ය නිලධාරියාගේ ලියාපදිංචිය තහවුරු කිරීම verification සිදු කළ යුතුය. ලියාපදිංචි කළ නිලධාරීන්ගේ වැඳබුහ අනත්දරු සමාජීය කාඩ්පත වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක්කේ එම තහවුරු කිරීමෙන් අනතුරුයි. අනේ කරුණ විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් මෙහෙම සඳහන් කළා තියෙනවා. ඊට පස්සේ බලන්න අවසාන කරුණ රාජ්‍ය පරිපාලන චක්‍රයේ අංක චක්‍රයේ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා වැඳබුහ අනත්දරු ප්‍රමේ නැවත ලියාපදිංචි වීමට ලබා දුන් කාල සීමාව 2021 7/31 දිනෙන් අවසන් වේ. ඉතින් දැනට නිවේදනය කළ තීන්දුවද 7/31 කින් මේ අවුරුද්දේ මේක අවසන් වෙනවා. ඊට පෙර ඔයාලා මේ re-registration එක කරගන්න ඕන. සමහර විට කාලය දික් කරන්න තියෙනවා. දැන් කාලය 30 තමයි මේ කාලය දික් කර කර මේ දක්වා ඇවිත් තියෙන්නේ. ඉතින් ඉක්පන් කළ මේ කියා දුන්න විදියට පැහැදිලිව තොරතුරු ඇතුළත් කරලා මේ කාර්යය අවසන් කරගන්න ඔයාලට guideline එකක් අවශ්‍ය නම් මෙතනින් guideline එකක් download කරගන්නත් පහසුකම් දීලා තියෙනවා. දැන් බලමු 1 හා 2 කාණ්ඩ යටතේ ඇතුළත් වෙන අලුතින් WNOP විශ්‍රාම වැටු ක්‍රමයට ලියාපදිංචි විය යුතු නිලධාරීන් සහ ලියාපදිංචි වී ඇතත් ඔවුන්ගේ විවාහ වීම දරුවන් ලැබී දරුවන්ගේ තොරතුරු ඇතුළත් කිරීම ආදී තොරතුරු අප්ඩේට් කිරීම යාවත්කාලීන කිරීම කළ යුතු නිලධාරීන් කොහොමද මේ WNOP විශ්‍රාම වැටු ක්‍රමය යාවත්කාලීන කරගන්නේ අලුතින් සකස් කරන්නේ කියන කාරණාවට දැන් යමු. මේ සඳහා ඔබ අනුයුක්ත ආයතනයේ පෞද්ගලික ලිපිගනු භාරව කටයුතු කරන විෂය භාර නිලධාරීට විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවෙන් ලබා ඇති පරිශීලක ගිණුම හරහා තමයි පිවිසිලා ඔහු හා එක්ව සහයෝගයෙන් මේ කාර්ය කරගන්න ඕන. දැන් බලමු ඒ ක්‍රමයේ කොහොමද කරන්න කියලා. දැන් බලමු ඒ ක්‍රමයට කොහොමද තොරතුරු ඇතුළත් කරන්න කියලා. විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ හෝම් page එකට එන්න. හෝම් page එකේ මෙන්න මේ දකුණු පැත්තේ තියෙන tab වලින් ඉහළම tab එක බලන්න pension management system. මෙන්න මේ tab එකේ click කරන්න. මෙහෙම page එකක් open වෙනවා. මේ විදිහේ අයිතමයන් තුනක් තියෙනවා. එතනින් පළවෙනි item එක click කරන්න. මෙන්න මේ tab එක click කරන්න. එතකොට මෙන්න මේ විදියට ඕපන් වෙනවා. මේක විෂය භාර නිලධාරී කාර්යයක්. ඔහුගේ අනුදැනුම මත ඔබට තොරතුරු ඇතුළත් කිරීමට ලබා දෙන්න පුළුවන්. මේ user account එකෙන් log වෙලා ඒක ඔහුට භාර රාජකාරියක්. නමුත් ඔබ මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕන. ඔහුට සහයෝගය දෙන්න ඕන. මොකද විශාල පිරිසක් නිලධාරීන්ගේ තොරතුරු තනිව ඇතුළත් කරන්න බෑ. ඉතින් මෙතන ඔහුට ලැබිය යුතු username හා password ඇතුළත් කළා. log වුණාට පස්සේ මේක තමයි dashboard එක. personal file maintain කරන officer විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවෙන් ලැබිලා තියෙන account එකේ දකුණු පැත්තේ තියෙන මෙන්න මේ pan එකේ WNOP කියලා
कैटगरी का तीनों ये कैटगरी के अंतर्गत न्यू एप्लीकेशन रिट्रीव एप्लीकेशन प्रिंट डब्ल्यू एन ओ पी एप्लीकेशन मेनुआगे गणनावाक में तीन प्री रजिस्ट्रेशन के मेयरते अतुलातीन मित्र न्यू एप्लीकेशन के क्लिक कर ला मेन मे विद अलुते फॉर्म का ओपन ऑनलाइन फॉर्म का मे फॉर्म मेकिंग तमाइ अलुते डब्ल्यू एन ओ पी विश्वावेट प्रमेट नीलधारी अतुलात करानी लियापादी करानी මං කලින් රී රෙජිස්ට්‍රේෂන් යටතේ කියා දුන්නු ස්ටෙප් ටිකම තමයි ඉන්නේ අලුතෙන්ම එකතු වෙන්නේ මෙන්න මේ පළමුවෙන්ම ඕපන් වෙන page එක මේකේ අලුත් නිලධාරීට අදාළව ජාතික හැඳුනුම්පත ඔහුගේ ජාතික හැඳුනුම්පතේ ෆොටෝකොපියක් ආයතන ප්‍රධානී මගින් සහතික කරලා ස්කෑන් කර ගන්න ඕන ස්කෑන් කොපි එක soft copy එකක් ඕන ඊට පස්සේ ඔහුගේ හෝ ඇයගේ පත්වීම් ලිපිය මුල් පත්වීම් ලිපිය ඕන ඒකත් ආයතන ප්‍රධානී මගින් සහතික කරන්න ඕන ෆොටෝකොපියක් ඉතින් මේ විදිහට ID එකයි appointment letter එකයි මුල් පිටපත් ෆොටෝකොපි කරලා ආයතන ප්‍රධානී සහතික කරලා ස්කෑන් කර ගන්න ඕන soft copy විදිහට PC එකේ local storage එකෙන් upload කර ගන්න ඕන මෙතෙන්ට upload කරලා submit කරලා next step එකට යන්න පුළුවන් ඊට පස්සේ අර personal details ඊට පස්සේ service details ඒ වගේ කලින් re-registration එකදී සඳහන් කළ තොරතුරු ටික ඒ විදිහටම ඇතුළත් වෙනවා සියලුම details ඇතුළත් කරලා අවසානයේ submit කරාට පස්සේ pages 3කට සියලුම data ඇතුළත් වෙනවා ඒක print out එකක් අරන් subject officer ඊට පස්සේ නිලධාරී විදියට ඔබ ආයතන ප්‍රධානී සහතික කළා තැපැල් මාර්ගයෙන් විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවට යොමු කරන්න ඕන ඉතින් ඒ විදිහට තමයි අලුතෙන්ම විශ්‍රාම වැටු ක්‍රමයට නිලධාරීගෙන ලියාපදිංචි කරන්නේ retrieve application කියන මෙන්න මේ menu එක යටතේ පුළුවන් WNOP සඳහා ලියාපදිංචි වුණු නිලධාරී කෙනෙකුගේ තොරතුරු වල වෙනසක් වෙනවා. උදාහරණයක් විදිහට විවාහ වීම, දරුවන් ලැබීමෙන් දරුවන්ගේ තොරතුරු ඇතුළත් කිරීම ආදී තොරතුරු වල වෙනසක් වෙනවා නම් ඒ තොරතුරු යාවත්කාලීන කරන්න ඕන, අප්ඩේට් කරන්න ඕන. ඉතින් එතකොට මෙන්න මේ retrieve application කියන මේන් මෙනු එක හරහා ගිහිල්ලා මෙතන නිලධාරී ඩෙන්ටි නම්බරේ සඳහන් කරලා සර්ච් කරලා application එක open කරගන්න පුළුවන්. මේ වගේ ඕපන් කරගෙන ඩීටේල්ස් වල වෙනස්කම් තියෙනවා නිවැරදි කරලා සබ්මිට් කරලා ඒ නිවැරදි කිරීම තහවුරු කරන්න පුළුවන් අලුතින් ඇතුළත් කිරීමකදී හෝ වෙනස්කම්ක් කිරීමකදී මේ print WOP application කියන මෙනු එකෙන් පුළුවන් identity number එකෙන් සර්ච් කරලා නිලධාරී කෙනෙකුගේ තොරතුරු වෙනස් කරාට පස්සේ WNOP වලට අදාළව එම නිලධාරියාගේ application එකේ print out එකක් ගන්න පුළුවන් ඒ print out එකත් එම නිලධාරී subject officer ආයතන ප්‍රධානී සහතික කරලා විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවට ඒ වෙනස්කම් තහවුරු කරන්න යොමු කරන්න ඕන री-रजिस्ट्रेशन क्रीम अलुतीन डब्ल्यू एन ओपी लियापदिंची क्रीम डब्ल्यू एन ओपी लियापदिंची यति निर्धारिक तुर तुर वेनस क्रीम इति मेन्न मे कारण पेहदिल वेन्नति मम मे वीडियो निकुत्करण हितुवे मे दिनवल गेटलु एत्तिवेला तीन निलधारिंगे पहसु सदा दनुवत्वीमट मे वीडियो सकस्करण दिनय निदास्विसेके हताय एक दिन अद दिनय අද දිනය වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිල නිවේදන හා වෙබ්සයිට් එක මත පදනම්ව තමයි සකස් කිරීම කළේ ඉදිරියේදී වෙනස්කමක් වෙනව නම් දෙපාර්තමේන්තුවේ නිවේදන ගැන අවධානය යොමු කරන්න මම වෙබ් අඩවියෙන් උපුටා ගැනීම සිදු කළාට එහි සියලු ගෞරවයන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හිමි වෙන්න ඕන පහසුවට වැඩ කරගන්න මේ වගේ සිස්ටම් ඩිවලොප් කරපු එක ගැනත් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන රජයේ නිලධාරීන් වශයෙන් ඔබ දැනුවත් විය යුතු තාක්ෂණික නිවේදන තාක්ෂණික දැනුම මම ඔයාලට මේ channel එක හරහා ඉදිරිපත් කරනවා. ඉතින් පහත තියෙන subscribe button එකේ channel එක subscribe කරලා මාත් එක්ක channel එකත් එක්ක එකතු වෙන්න. ඔයාලට ගොඩක් වැදගත් මේ විදිහට. ඉතින් මේ video එක වටිනවා නම් මෙතනින් like එකක් දෙන්න. හිතවත් අයට යාළුවන්ට බලන්න Facebook, WhatsApp, Telegram හා Viber හරහා මෙතනින් ෂෙයා කරන්න වීඩියෝ එකට අදාළව ඇතිවන ගැටලු අදහස් හා යෝජනා මෙතනින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ගොඩාක් ස්තුතියි ඉක්මනින් නැවත වීඩියෝ එකකින් හමු වෙමු ඔයාට තෙරුවන් සරණයි